හඳයි සාමිනාස් ඊළඟ ප්‍රශ්නය තියෙන සාමිනාස් මේ ධර්ම අවබෝධය සඳහා අභිධර්ම ඉගෙන ගැනීමේ ඇති වැදගත්කම කරුණාවෙන් පහදා දෙන්න කියලා සාමිනාස් තිරුවන් සරණයි. ඇත්තට කියන්නේ මෙහෙමයි. ධර්මයේ ಗುಣ කියලා එකක් තියෙනවා. ධර්මයේ ಗುಣ. මේ ධර්මයේ ಗುಣ කියනකොට කියනවා මෙහෙම. ස්වාක්කාතු භගවතා ධම්මෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාමත්ම පැහැදිලිව පිළිසඳුවට දේශනා කර ඇත. ඒ ධර්මය සම්දික්ඛිකෝ. ඒ කියන්නේ තමා විසින්ම දැකිය යුතු ධර්මයක්. මේ අනිත්‍යයි කියලා දුන්නට හරියන්නේ නැහැ. අකාලිකෝ. මම මේ සතිය අහනවා තේරෙන්නේ ලබන සතිය. එහෙම නිකුත් නැහැ. අහලා හිතලා මෙනෙහි කරන වෙලාවට සිහිය නුවණ තියෙන ඒ වෙලාවට මෙනෙහි වෙනවා. සහ අවබෝධ වෙනවා. මේ වෙලාවේදී හරියට කියනවා නම් මෙහෙම මං අද කෑම කනවා ලබන සතිය බඩ පිරෙනවා ඕක වෙන්නේ නැහැ කෑම කන වෙලාවෙම නේද තමන්ගේ කුසගින්න නිවෙයි ඒ වගේ අකාලික ආනිසංශ ඒ වෙලාවේ තියෙනවා ඒක උපරිමයෙන්ම කියන්නේ මම මේ පිරිසකට තේරෙන්න තමයි මේ හසුරුවන්නේ අකාලිකෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඒහිපස්සිකෝ කියලා කියන්නේ ආය මේ තැන් තැන් වලින් හන්දියෙන් හන්දියෙන් තැන් තැන් වලින් ඔය මුළු වලින් අහු මුළු වලින් අහන්න ඇතුව කම්මැන්සි ඇවිල්ලා බලන්න ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න අකාලිකෝ ඒ පස්සිකෝ ඕපනයිකෝ අනිත් එක තමයි අනිත් අය පොත් කියුවාට අනිත් අය බණ ඇහුවාට අනිත් අය ධර්ම සාකච්ඡා කරාට මගේ ප්‍රඥාව වැඩින්නේ නැහැ ඒක උපනයනය කරගන්න ඕන වෙන්නේ අනිත් අයගේ තිනේ මාතුලමයි. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසීමයි, හිතීමයි, සාකච්ඡාවයි, මෙනෙහි කිරීමයි ඔක්කොම ටික ඉන්ඩිවිජුවලි ඒ කෙනාට බාර දීලා තියෙනවා. අභිධර්මයේ කියන එක ධර්මාභෝධයට හේතු වෙන්නේ කොහොමද කියන එක ඔන්න ඔය අනුසාරයෙන් බලන්න ඕනේ. අභිධර්මයේ තේරුම් ගත්තාන් පස්සේ තියෙන ටිකක් නැති වෙනවා. අභිධර්මයේ තේරුම් ගත්තාන් පස්සේ උණු වැටෙන දේවල් වැටෙනවාද? ඔක තමන්ට බලන්න පුළුවන්. මේ ධර්මයක් තේරෙන්නේ කොහොමද විස්තර කරන්න විස්තර වෙන්නේ කොහොමද සූත්‍ර දේශනාවේ අභිධර්ම දේශනාවේ තිබෙන ධර්ම කරුණු එකම ධර්ම කරුණු විස්තර වෙන ක්‍රම එකක් තමයි ෂෝට් වර්ෂන් එක තියෙනවා සූත්‍රවල ඩීටේල් වර්ෂන් එක තියෙනවා අභිධර්මයේ ඕකනේ තියෙන්නේ දැන් අපි ඔක්කොම අද බයෙන් ඉන්නේ ඔක්කොම ලොක්ඩවුන් කරලා තියෙන්නේ ඇත්තට ඔය මේ අපි දැකලා දිනනද ඔය කොරෝනා වෛරසෙ මම නම් දැකලම නැහැ ඔය පින්තූර කෑලි වල දකින්නවා ඒ වීඩියෝ කෑලි වල දකින්නේ ඒ වෙන මම නම් දැකලා නැහැ දොස්තර කෙනෙක්ගෙන් අහන්න බලන කොරෝනා වෛරසෙ තියෙනවා කියලා කොරෝනා වෛරසයට බෙහෙතුත් දෙනවා ඔය විශේෂඥ වෛද්‍යවරු බෙහෙතුත් දෙනවා හැබැයි කොයි එකනාවත් කොරෝනා වෛරසෙ දැකලා නැහැ එතකොට මේ දන්නේ නැතුව කොහොමද වෛද්‍යවරු බෙහෙත් කරන්නේ කවුද ඔක දකින්නේ දකින්නේ ලැබෙන්නේ ඉන්නේ මනසට දැන් දොස්තරලා මේ ලැබි කියන්නේ ලැබිටරි තමයි වෙනම කට්ටියක් ඒගොල්ලෝ වෙනම ෆීල්ඩ් එකේ හැබැයි දොස්තර කෙනෙක් නොවි ලැබි කී කියනවා මේකකට හොඳට බෙහෙත් දෙනවා හරියමයි ඒ වගේ මේ ලැබ් වැඩි තියෙනවනේ ඒ ලැබි කී තියෙන කරන જાති ඔක්කොම අපිට එළියට පේන්නේ නැහැ මාත්‍යා මේ මයික්‍රොස්කොපිකලි ඉන් ඩීටේල් විස්තර කරන්නා වූ මේ ධර්ම කාරණා ලක්ෂණය කෘත්‍ය මේවා හැම එක්කරන්න තේරෙන්නේ නැහැ. අපි අවංකව තේරුම් ගන්න ඕනේ මෙහෙම එකක්. මේ අපිට තේරෙන්නේ නැති ටික තේරෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒකට බැනවෙදලා යන්න හොඳ නැහැ. අර මේ නරියා කියා කියනවනේ අර මිදි කඩන මිදි කණ්ඩ. උඩ හේතනවා මිදි ටිකක් දැක්කම මේක මස් කෑල්ලක් කියලා. ඉතින් පැන්නා උනේ මොකද්ද මිදි කණ්ඩක් බැරි වුණා පස්සපැත්ත තැලිච්ච එක විතරයි උනේ. පස්සේ ගියේ කොහොමද? කියන්නේ මේ මේවා කණේ කිනා මේවා මේ බඩේ අමාරු හැදෙනවා, ගැස්ට්‍රයිටිස් හැදෙනවා, සීනි අමාරුවටත් හොඳ නැහැ කියලා ඔය වගේ ටයිප් එකේ නිකන් දොස් කියන්නේ ගියේ. ඇත්තටම ධර්මාභෝධය හොතර බලන්න ඕනේ. මේක ස්වාක්ඛාතද? මේක සම්දික්ඛිකද? මේක ඒහිපස්සිකද? මේක බලන්න ඕනේ එතෙන්ට ගිහිල්ලා. එතකොටයි අභිධර්මයේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ. ඒක නිසා මගේ අත්දැකීමෙන් නම් කියන්නේ ඔක ඇවිල්ලා ටිකක් බැලුවම පස්සේ තමයි දින හැබැයි මේ මෙහෙමවත් වෙනවා. ඔය තියෙන පොට්ටි එක 4-5ක් වට කරගෙන
මේ ඔය පොත් කියවුවට නම් හරියන්නේ නැහැ. ඔය කියන එක කාරණයක් හරි හිත තුල ජීවිතය තුල බලන්න ඕන. අන්න ඒකට තමයි අභිධර්මයේ සූත්‍රයේ මොකක්ද ඒ කියලා තේරෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං දිරුවන් සර්ණයි.